ඊයේ දිනේ මාධ්‍ය පුවතක් තිබුණා රුසියාවෙන් බොරතෙල් ණයට ලබා දෙනවා කියලා. අපේ අධ්‍යාපන ඇමති රුසියාවේ සංචාරයෙන් පස්සේ රුසියාව ණය පහසුකමක් දෙනවා කියලා. ඒක ඇත්තටම අසත්‍ය වාර්තාවක්. මොකද රුසියාවෙන් අපි ඉල්ලා සිටියේ රාජ්‍ය ණය පහසුකමක් ලබා දෙන්න $500,000,000. ඒ $500,000,000 ලැබුණා නම් ඒ මුදලින් බොරතෙල්, ඒ වගේම පොහොර, ඒ වගේම ගල්ලඟුරු ගන්න තමයි මහින්ද රාජපක්ෂ අගමැති විදියට රුසියාවේ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේ. එදා ඒ ණය පහසුකම ලබා දෙන්න එකඟ වෙලා සිටියා රුසියානු සමූහ ආණ්ඩුව. නමුත් අවාසනාවට ඒ පෙරලියෙන් පස්සේ ඒ අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ වැඩ කටයුතු කරන්නේ නැති නිසා හා වෙනත් හේතු නිසා ඒ ණය පහසුකම නතර වෙලා තිබුණා. හැබැයි ඒක සම්පූර්ණයෙන් නතර වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ මහා බැංකුව අධිපති රුසියානු මීර් කාඩ්පත පිළිගන්න කැමති නැහැ කියලා ඇමරිකාව සම්බාධක දාලා තියෙන නිසාත්, ඒ වගේම ලෝකල් කරන්සි එහෙම නැත්නම් රූබල් රුපියල් අතර ගනුදෙනු කරන්න ශ්‍රී ලංකා රජය අකමැති බව ලිඛිතව දෙපාරක් දන්වා සිටියා. මෙන්න මේ කරුණු දෙක මැද්දේ තමයි අධ්‍යාපන ඇමැති ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයෙක් විදියට ලිපියකුත් අරගෙන පසුගිය දින රුසියාවට ගියේ. එතනදී ඒ සාකච්ඡාවේදී උපාගමැතිවරයා බොහොම පැහැදිලිව කිව්වා, ශ්‍රී ලංකාව මීර් කාඩ්පත බාරගන්නෙත් නැත්තම් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කරලා තියෙනවා නම් ශ්‍රී ලංකාවේ අද ජනාධිපතිවරයා රුසියාවට යම්කිසි වෙනසක් කරලා ඒ සංචාරකයන්ට පහසුකම් ලබා දෙන්නේ නැත්තම් තවදුරටත් අපි කිසිම හේතුවක් නිසා රාජ්‍ය ණයක් ලබා දෙන්නේ නැහැ. අවම වශයෙන් අධ්‍යාපන ඇමතිවරයා අරංගිය ඒ ලියුමේ, ජනාධිපතිවරයාගේ ලියුමේ මුල් පිටපත අඩුගානේ රුසියානු රජයට බාර දුන්නේවත් නැහැ, බාරගත්තේවත් නැහැ. ඒ නිසා මේ රාජ්‍ය ණයක් රුසියාවෙන් ලැබෙනවා කියන එක සම්පූර්ණ අසත්‍යක්. එහෙම ගනුදෙනුවක් වෙන්න නම් ඒක ඊටාම සුදුසු දෙයක්. මොකද අපි 2010 එහෙම ණය අරන් තියෙනවා. ඒක තමයි තවදුරටත් කරන්න ඕන. නමුත් ඒක සිදු වෙලා නැහැ. දැන් රුසියානු රජයෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් එකක් දෙනවා කියලා, ණයක් පහසුකමක් දෙනවා කියලා කතාවක් කියනවා තානාපති කාර්යාලය. එයට රජයේ මැදිහත් වෙන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ අතරමැදියෙක් යම්කිසි ගනුදෙනුවක් කරන්න, ගල්ලඟුරු ටිකක් විකුණන්න, එහෙම නැත්නම් බොරතෙල් ටිකක් විකුණන්න රාජ්‍ය ණයක් කියලා බොරු නමක් දාන්න තමයි මේ සැරසෙන්නේ. මොකද කොමර්ෂල් ක්‍රෙඩිට් එකක් දෙන්න ඒ ඕනම බැංකුවකට, ඕනම ආයතනයකට දවස් 180කට හෝ දවස් 90කට ණයක් දෙන්න ඒක රජයෙන් අහන්න ඕනෙත් නැහැ. රජයේ නිර්දේශ කරන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා මම නැවත වතාවක් කියනවා, රුසියාව බොරතෙල් ණයට දෙන්නේ නැහැ දැනට තියෙන මේ අනුව. නමුත් මම යෝජනා කරනවා ශ්‍රී ලංකා රජයට රුසියාවෙන් රාජ්‍ය ණය පහසුකමක් ලබා ගන්න මේ බොරතෙල් හා ගල්ලඟුරු ලබා ගැනීමට. ඒක තමයි මේ අවස්ථාවේ ඉතාම සුදුසු දේ. එහෙම නැතුව මේ ඇමරිකාව කියන දේ කරන එක නෙමෙයි කියලා මම රජයට යෝජනා කරනවා. නැවත වතාවක් අධ්‍යාපන ඇමති වගේ අය නෙමේ, අර සතියෙන් සතියට රට යන අය නෙමේ, ඒ රජය පිළිගන්න අමාත්‍යවරයෙක් හෝ නියෝජිතයෙක් යවලා ඒ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්න කියලා. රුසියාවෙන් ණය ගන්න හැකියාව තියෙනවා. මොකද අපි රුසියාවේ මිත්‍ර රටක් විදියට තමයි මේ වසර 65ක් තිස්සේ අපිව පිළිගන්නේ. ඒ වගේම අපිත් ඔවුන්ගේ මිත්‍ර රටක්. අපිට එහෙම ණය පහසුකමක් පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යාන ලබා ගන්න $500,000,000ක ණයක් ඒ විදිහටම දුන්නා. ඒක රාජ්‍ය ණයක්. හැබැයි ඒකේ ඉතුරු මුදල පාවිච්චි කරේ නැහැ අපේ රජය. නමුත් ඒ රජ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවෙන් ණය ගැනීමට හැකියාව, පහසුකම් හා ඒක ක්‍රියාත්මක කරලා තියෙන රටක් අපි. ඉතින් ඒ මාර්ගෙම යන්න පුළුවන්.
මේ කොමිස් ගහන්න කැමති කට්ටිය මේ රාජ්‍ය ණය ගන්න කැමති නැති එකයි මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. රාජ්‍ය ණය වෙනුවට කොමර්ෂල් ණයක් ගන්නවා කියන්නේ ඒ අතරමැදියෙක් තෙල් සපයන්න හා බොරු සපයන්න තමයි මේ ආපහු මේ අධ්‍යාපන ඇමති එහෙ ගිහිල්ලා කරන්න හදන්නේ. ඔව්, එතන තියෙන්නේ රුසියාව යුක්‍රේන් සමග යුද්ධය ආරම්භ වීම නිසා ඇමරිකාව හා බටහිර රටවල් ඔවුන්ට සම්බාධක පනවලා තියෙනවා. ඒ නිසා අද විදේශ විනිමය ලෙස යුරෝපයේ තියෙන විදේශ විනිමය කරන්සි වලින් රුසියාවට ගනුදෙනු කිරීමේ අපහසුතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා රුසියාව ආරම්භ කරා මීර් කියලා ප්ලට්ෆෝර්ම් එකක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඉෂු කරන්න, ඒ වගේම රටවල් එක්ක එකඟතාවයකට පත්වෙන්න තම තමන්ගේ මුදලෙන් ගනුදෙනු කරන්න. ඒ කියන්නේ ඉන්දියාව රුසියාවත් එක්ක ඉතාම හොඳින් ගනුදෙනු කරනවා. ඉන්දියානු රුපි රූබල් දෙක අතර, ඇමරිකානු ඩොලර් පාවිච්චි කරන්නේ නැහැ පකිස්තානයේ. ඒ වගේම රටවල් බොහොමයක් දැන් ඒ එකඟතාවයට පත් වෙලා තියෙනවා. ඒතොර රුසියාව අපිටත් ඒක යෝජනා කරා. අපේ රූබල් වලටත් ඒගොල් රුසියානු රූබල් වලටත් ලංකාවේ රුපියල් වලටත් ගනුදෙනු කරන්න, තෙල් ගනුදෙනුව විතරක් නෙමෙයි සංචාරකයොන්ට මෙහෙ ගනුදෙනු කරන්න, ඒ වගේම තේ ගනුදෙනුවට. අන්න ඒක ඉතාම හොඳ යෝජනාවක්. නමුත් මේ ඇමරිකානු හිතවාදීන් අපේ රජයේ ගොඩක් තැන්වල පුටුවල වාඩිලා ඉන්න නිසා අපි දෙපාරක් ලිඛිතව ඒකට විරෝධය පළ කර අපි එහෙම ඇමරිකාව සම්බාධක අයින් කරනකම් අපි ගනුදෙනු කරන්න කැමති නැහැ කියලා. අන්න එතන තමයි මේ අපේ රටවල් දෙක අතර මේ ගැටලුව මතුවෙලා තින්නේ. මොකද රාජතාන්ත්‍රික විදියට අකමැති වුණත් එහෙම අපි කියන්නේ නැහැ. නමුත් අපේ රජය දෙපාරක් ලිඛිතව කිව්වා ඒ ගනුදෙනුව කරන්න කැමති නැහැ සම්බාධක තියෙනකම් කියලා. නමුත් ඒක ඉතාම හොඳ දෙයක්. අද මාලදිවයිනේ හෝටල් පවා රූබල් වලට ගනුදෙනු කරා. රුසියාවෙන් තෙල් ගන්න එක ඉතාම ලාභයි. අද ලෝකේ තෙල් විකුණන වෙන්දේසි එක්ක බැලුවම, එහෙම නැත්නම් ඒ ආයතන දිහා බැලුවම, එහෙම නැත්නම් ඒ ලේකන දිහා බැලුවම රුසියානු තෙල් නිෂ්පාදනය වැඩි වෙනවා. ඔහුන් දේශපාලන වශයෙන් හිතවත් රටට අසීමිත වට්ටමක් දීලා ඒ තෙල් විකුණනවා. උදාහරණයක් තමයි ළඟ තියෙන ඉන්දියාව. ඒ විතර නෙවෙයි පකිස්තානය. ඉතින් අන්න ඒක අපි පාවිච්චි කරන්නේ නැතුව IMF කියන විදියට රුසියාවත් එක්ක ගනුදෙන නොකර සිටීම ශ්‍රී ලංකා ජනතාවට කරන ලොකු අපහාසයක්. මොකද මේ වෙලාවේ අපිට තෙල් ටික ලාභෙට ලැබෙනවා නම් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රුසියාව මේ හේතු නිසා ණයට දීම දැනට නතර වෙලා තියෙනවා. මොකද මේ රුසියාවෙන් ණය ගන්න යන්නේ තරව්කාරයෝ කොමිෂන් පත්ත බලාගෙන. එහෙම නෙමෙයි, රාජ්‍ය පුද්ගලයෙක් යන්නවන මේ රාජ්‍ය ණයක් ගන්න බලාගෙන, කොමිස් සම්බ කරන්න නෙමෙයි. අන්න එතකොට රුසියාවෙන් ගන්න පුළුවන් නම් ඍජුව ඉතාම ලාභයි ඒ තෙල් වල මිල. මෙහෙමයි, රුසියාව ඉතින් ඔය අපේ පුංචි පුංචි ඇමතිවරු ඇවිල්ලා මේ කරන දේවල් වලට තරහ වෙන එකක් නැහැ කියලා හිතනවා. මොකද අපි රටවල් දෙක අතර ලොකු බැඳීමක් තියෙනවා, විශේෂයෙන් රුසියාවේ ඒ විදේශ ඇමතිතුමා ලවරොෆ් මෙතුමා සිංහල කතා කරන කෙනෙක්, මේ රටට ඉතාම ආදරේ කෙනෙක්. ඔහු යම් කිසි වෙලාවකදී එහෙම අමනාපයක් ආවත් ඒක යම් කිසි විදියට සමනය කරයි කියලා මං හිතනවා. නමුත් අපිට මේ වෙලාවේ රුසියාවත් සමග වැඩ කරලා මේ අවශ්‍ය අපේ ප්‍රධාන ප්‍රශ්න විසඳ ගන්න ඕන කියලා තමයි මගේ මතය.